මාසයක දෙකක කාලයක පටන් නැවත වතාවක් දේශපාලන ධාරාව තුළ ඉන්න කටහඬ කරගෙන කිහිප දෙනෙක් උඩුබිරීමට පටන් අරගෙන තියෙනවා. මේ සංවිධානය ආරම්භ කළා මුල්ම ප්‍රහාරය එකක් වියත් කළේ විමල් වීරවංශයන් විවරය එතකොට රාජපක්ෂ අපිට මතකයි එදා මේ 2003 මේ මාසේ 14 වෙනි අගහරුවා චෝදනා ඔක්කොම බොදු බලයේ විසිරුවන ඥානසාරයෙන් විමල්ට අභියෝගය විමල් වීරවංශ උන්නහගේ දේශපාලන භාවිතාවන් පිළිබඳ විශේෂයෙන් මේ රැටන රට ගොඩගන්න රටේ ජාතික ආරක්ෂාව සහ ඇතැම් පැතිකඩගෙන උන්නහේගේ විග්‍රහයන් සහ ඒ කැපවීම ගැන අපි ආශිර්වාද කරන සතුටු වෙනවා. වෛරයක් නැහැ අපි උන්නහේ. හැබැයි විමල් වීරවංශ මහත්මයාට මම අභියෝග කරනවා විමල් වීරවංශ මහත්මයා විතරක් නෙමෙයි මහින්දානන්ද අලුත්ගමගේ මනුෂ්‍ය නායකකාර විලාන් පෙරේරා රාජ සේනාරත්න මංගල සමරවීර ඒ වගේම දේශපාලන විචාරකයන් හැටියට මෙලින්න ගෙවිදු කුමාරතුංග දයාන් ජයතිලක කියන මේ පුද්ගලයන්ට ප්‍රසිද්ධ විවාදයකට අපිත් එක්ක ලෑස්ති වෙන්න කියලා මේ කරුණ ගැන සාකච්ඡා කරා. මොකද අපි අපි නොමැති තැන්වල පාලුගේ වහන් බිඳින්නවා මේ මිනිස්සු ඇවිල්ලා මේ සංවිධානය ගැන නොදන්නා දේවල් කතා කරනවා. මේක CIA කුමන්ත්‍රණයක් කියන නෝර්වේ මේකට සල්ලි දුන්නේ. මේක අපිට තේරෙන්නේ නැහැ දැන්. එහෙම හිතන්න CIA කුමන්ත්‍රණයක් තියෙනවා නම් නෝර්වේ මේකට සල්ලි හම්බුණා නම් සල්ලි දුන්න කෙනෙක් ඉන්නවා. සාකච්ඡා කරපු තරක් තියෙනවා. සල්ලි ආපු කවුන්ට් එකක් තියෙනවා. ඒක කොහේ හරි මාරු කරපු තරක් තියෙනවා. වියදම් කර අපිට සංවිධානයේ සල්ලි ලැබුණේ කොහොමද? ඒක වියදම් කළේ කොහොමද? කවුද අපේ අපිට අපේ ආධාර කරන සියල්ල අපි හදුව තියෙනවා. අපි නැවත වතාවක් අභියෝග කරනවා විමල් වීරවංශ මහත්මයාට මේ අපි නැති තැන් වල නෙමෙයි ප්‍රසිද්ධියේ මහත්වෝ කතා කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ බොරු කියන එක නෙමෙයි. හැරුම් හැරුම් පැත්තට යටපත්タン කර කර රවුම් කර කර කට මේ උල් කර කර හරි ලස්සනයි කර්ම රසායන විදියට මිස්සු නිමේ හේදාතොල කතා කරන එක නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ. බොරු බේකර රජබානෙක නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ. බොරු බේකර රජබානෙක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලැබෙන වරප්‍රසාදයකුත් නෙමෙයි. මහජනෙහි ඒක මහනවා ඇයි දැන් හලාල් කර කතා කරන්නේ නැත්තේ කියේ. ඇයි දැන් බුර කර කර කතා කරන්නේ නැත්තේ කියලා මොනිට කතා කරන්නේ. ඒවා ඕනේ තරම් අපි කතා කරලා තියෙනවා. ඒවට දේශපාලන බලාධිකාරයෙන් විසඳුම් ලැබෙන්නේ නැත්තම් හොඳම දේ තමයි නිහඬව වරම් භාවනාවක් කරලා පැත්තකට වෙලා ඉන්නේ. රාජපක්ෂ රාජපක්ෂ ආණ්ඩුව සමයේ හලාල් පිළිබඳ ප්‍රශ්නේ කතා කරද්දී හලාල් නිලයේ සමාජ විදුම්වාදයක් කියලා කියන්නේ කූරකල කියලා කියන්නේ සියවස් ගණනාවක් බෞද්ධයන්ගේ මහා සංගමුණු ඉතිහාසයක් සහිත පුරාවස්තු වටිනාකම් සහිත එකක් කරුණා කළ මේ භූමියේ බෞද්ධයන්ට නෙවෙයි ඒක පුරාවස්තුවක් හැටියට සැලකලා බේරා දෙන්න කියලා කියද්දි නැගෙනහිර පළාතේ සාගම ආදී මහා සෑයවල් බුල්ඩෝසර් වෙද්දි බුදුහාමුදුරුව මිනිමස් කෑවයේ ත්‍රිවිධ රත්නය කියන්නේ මැණික් ගල් තුනක් කියලා අපහාස කරද්දි සමහර හෝටල්වල බුද්ධ බාර පවත්වද්දි නීති විද්‍යාලේ ප්‍රශ්න ඇති වෙනකොට රිෂාඩ් බදිරුදීන් කැලේ කපනකොට මේවා එකින් එක දවසක් ගානේ පෙන්නලා දෙද්දි උඩබුරාගෙන ආවෙත් මේ පරයම තමයි. මේ කාලකන්නිටිකම තමයි එදත් බුරාගෙන ආවේ. ඒ නිසා අපට විශාල වේදනාවක් තියෙනවා. මොකද මේ බොදුබල සේනා සංවිධානයේ ගොඩනගන්න මේ රටේ මේ කිසිම දේශපාලකයෙකුගෙන් අපි රුපියලක් අරගෙන නැහැ. කිසිම රාජ්‍ය නවන සංවිධානයකින් අපි සතේක ආධාරයක් අරගෙන නැහැ. අපිට උදව් කළේ මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු මහා ධනපතියෝ නෙමෙයි මහා ධනපති දානපතියෝ නෙමෙයි සමහර තරුණ දරුවෝ හිටියා Taman හොඳට ඉගෙන කියාගෙන රස්සාවට ගිහිල්ලා පළමු පඩිය සංවිධානයේ පරිත්‍යාග කරපු
සමහර පොඩි දරුවෝ හිටියා සතෙන් සත එකතු කරලා ගෙදර තියෙන අර අපි පින්කටය කියලා කියන එකට ඒ සල්ලි කැට අපේ කාර්යාලයට ගෙනල්ලා දීපු ඉතින් ඒ විතරක් නෙමෙයි අපි අවුරුදු ගණනාවක් තිස්සේ උපයගත් සමාජ ප්‍රාග්ධනය පාවිච්චි කළා තමයි මේ සංවිධානය අපි උඩට ගෙනාවේ අවංකව ඒ අවංකව කැපවීම ඇතුලේ තමයි ඉතාම කෙටි කාලයක් ඇතුලේ අපට සාර්ථක වෙන්න පුළුවන්කම ලැබුණේ අර මාඕ සේතුන් කියනවා ඔබ වඩාත්ම මම වඩාත්ම සතුටු වෙන්නේ මගේ යාළුවන්ගෙන් ලැබෙන ප්‍රශංසාවන් ගැන නෙමෙයි සතුරන්ගෙන් ලැබෙන දැඩි ප්‍රහාරයෙන් කියලා ඒ වගේ වැඩිලාන් පෙරේරා ඉතින් හැමදාම පිළිවෙතින් මදෙයි එක නෙමෙයි මේ රටේ කර්මයට උපන්න උන්දලා මේ සිංහල ජාතියට මොකද වෙන්නේ බෞද්ධයන්ගේ කවදාකවත් මේ සිංහලයන්ගේ ප්‍රශ්නයක් ගැන මුන් කතා කරලා වහන්න දිනවද කවදාකවත් සිංහලයන්ගේ ප්‍රශ්නයක් ගැන බෞද්ධයන්ගේ ප්‍රශ්නයක් ගැන අපි එදා රාජපක්ෂ ආණ්ඩුව සමයේ කෑ ගහලා ඔව් උද්වේගයෙන් කිව්වා කියන්න හේතුවක් තිබුණා අද මේ නිකන් මේ කිඹුල් කඳුළු හෙලනවා උන්න හැල එදා මුස්ලිම් අන්තවාදයේ හුරතල් කළා ඒකේ ප්‍රතිඵල තමයි විල්පත්තු අහිමිවීම ඒ ඇතුළු කොට මොන තරම් අන්තවාදයන් මේ රට ඇතුළේ ගොඩනැගුණද නිර්මාණය වුණාද උලෙමා සභාවල් හැදුවා අපි මේ ආණ්ඩුවටත් කියනවා පහුගිය ආණ්ඩුවේ රාජපක්ෂගේ සෙවණැල්ලට යටවෙලා අපි කියන්න හදපු ඇත්ත කියන්න ඉඩ දුන්නේ නැහැ මේ රටට ඒ ඇත්ත කියන්න දුන්නේ නැහැ රටට ඔහුගේ හිටපු මාධ්‍ය සහචරයෝ මාධ්‍ය ආයතන ප්‍රධානීන් දෙන්නපා ඔකට අවස්ථාවක් කියලා ඒක වැහුවා ඒ නිසා ඇත්ත කියන්න බැරි වුණා දැන් එදා රාජපක්ෂගේ ආණ්ඩුවේදී අපි රාජපක්ෂ ආණ්ඩුව සමයේ අපි කරපු ඒ චෝදනා ටිකම නැත්නම් අපි ඒ පෙන්වලා දීපු කාරණා ටිකම අදටත් වලංගුයි අදත් හලාල් ප්‍රශ්නේ ඉවරයක් නේ කූරගල ප්‍රශ්නේ ඉවරයක් නේ ඒ වගේම මුහුදු මහ විහාරයේ ප්‍රශ්නය මේ ඉවරයක් නේ ඒ වගේම දෙවනගල ප්‍රශ්නේ ඉවරයක් නේ ඒ විතරක් නෙමෙයි මම අද ඔබට ඉතාල වගකීමෙන් කියනවා අද මේ මොහොත වෙද්දි මේ රට ඇතුලේ මොන තරම් මුස්ලිම් අන්තවාදී ක්‍රියාකාරකම් හොර රහසේ දරුලා වැඩිනවද මේ ගැන කතා කිරීම ජාතිවාදය නම් හොඳම දේ නිහඬව සිටීමනේ අපට දේශපාලන අරමුණක් නැහැ දේශපාලනිකව මේ වෙට්ටුවක් දාලා එහෙම මෙහෙන් ඇමති කටුවක් සූප්පු කරගෙන මේ එහෙම වැඩපිළිවෙලක් නෙමෙයි අපට තියෙන්නේ යථාර්ථවාදීව දකින්න දේ රටට කීම පමණයි අද ඔය තැන් තැන් වල හොරගල් ලහුලන මහත්තුරු මේ දේශපාලනඥයෝ හැබෑලසම අනේ අපි තිතන් හිටියා මේ ඔක්කොම විසිරුවලා දාලා පැත්තකට ගල්ලා මේ මිනිස්සුත් එක්ක හරි එකතු වෙලා විශේෂයෙන් මේ වර්තමාන මේ පවතින ආණ්ඩුවට විරුද්ධව ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල ඇතැම් වැඩපිළිවෙල වලට විරුද්ධව අපිත් වැඩ කරන්න ඕනේ ඒකට දායක වෙන්න ඕන කියලා දැන් බලාගෙන ගිහිපුවාම මේ මිනිස්සුන්ට තවත් මේ සමාජයේ බෙදන්න හදනවා මිසක එකතු කරන්න උවමනාවක් තියෙන බවක් පේන්නේ නැහැ සිය සැරයකට වැඩිය කිව්වා අවමතරමින් මේ ඇත්ත ඔය කතා කරන දේශප්‍රේමයේ මේ තමන්ගේ දේශපාලන බලය ලබා ගැනීම උදෙසා මේ ව්‍යාජ විදියට මොකද දේශප්‍රේමීන් ගත්තත් ඉන්නෝනේ ව්‍යාජ දේශප්‍රේමීන් ඉන්නවා සැබෑ දේශප්‍රේමීන් ඉන්නවා දැන් මම හොඳටම දන්නවා මගේ මේ දකුණු පසෙන් ඉන්න දිලන්ත විතානගේ මහත්මයා ඉතින් අපේ සංවිධානයේ ගිහි මහත්මයෙක් කරේ උඩට ආපු මහත්මයානේ අර පහළ තැනින් වතුර බහින්න වගේ දැන් සිවුරටද තියන්නේ නැනේ දිලන්ත මහත්මයා තමයි බයිට් එක එතුමා අල්ලගෙන තමයි මේ ඔක්කොම සැහැසිකම් ටික කරන්නේ ද විමල් වීරවංශට ජනතා විමුක්ති පෙරමුණේ ඉඳලා ජාතිකවාදී දේශපාලනයට අවිල් රාජපක්ෂත් එක්ක හිටගන්න පුළුවන් ඒක හොඳයි දිලන්ත විතානගේ මහත්මයාට වෙන කොහේ හරි රාජ්‍ය නවන සංවිධානයක හරි වෙන කොහේ හරි ආයතනයක වැඩ කළ බොදු බල සේනාවට එන්න බෑ ඒක කුමන්ත්‍රණයක් මේක මාර කතාවක් නේ ඉතින් ඒ නිසා අපි මේ දේශපාලන ධාරාවේ ඉන්න පක්ෂ විපක්ෂ කියලා අපට අදාළ නැහැ. ඒක විමල් වීරවංශත් එකයි අනිත් පැත්තේ ඉන්න වෙන ඕන කෙනෙකුත් එකයි. මේ දේශපාලන ධාරාව තුළ ඉන්න සිංහලයයි කියාගෙන මේ සිංහලකම වෙනුවෙන් කෑමරෝ දෙන මේ සට්ටමියන්ට අපි කියනවා
මේ අක්ෂයන්ට අපි කියනවා කරුණා කළ මෙන්න මේවට උත්තරයක් දීපල්ලා. පසුගිය අවුරුදු 3-4 ඇතුළත මේ රටේ සිංහල තරුණියෝ 4000ක් ඉක්මවල මුස්ලිම් කළා තියෙනවා. සහජීවනයේද මේක කතා කරන එක CIA කුමන්ත්‍රණයක්ද? ඊළඟට උලමා සභාව මගින් මේ රට තුල ගොඩනගලා තියෙනවා නිකායක්. ඒකට කියනවා තබ්ලික් නිකාය. ඒ තබ්ලික් නිකායිකයන්ගේ අරමුණ වෙලා තියෙන්නේ දවසකට අක්කර 10 බැගින් වූ නගර බද ඉඩම් අත්පත් කර ගැනීම. රට පුරාම තියෙන නගර බද ඉඩම් අක්කර 10ක් දක්වා අත්පත් කර ගැනීම ඔවුන්ගේ ඉලක්කයයි අරමුණයි. ඒ වෙනුවෙන් ගිනිය නොහැකි තරම් ඉලක්කම් වලින් ලියන්න බැරි තරම් මුදල් සංඛ්‍යාවක් මේ ආයතනයට ලැබෙන බව අපිටාම වගකීමෙන් කියන්න පුළුවන්. අක්කර 10 ගානේ දවසක ඉලක්කයකට ගියොත් අක්කර 300ක් මේ රටේ සිංහලයන්ට දමිලයන්ට මේ රටේ නගර බද ඉඩම් අහිමි වෙනවා. මුස්ලිම් මිනිස්සු නගර බද කොයි නගරේද කොයි ස්ථානද ව්‍යාපාර කරන්න කියන එක අපිට වැදගත්කමක් නෙමෙයි. මේ රට තුල ජීවත් වෙච්ච අපිත් එක්ක සහයෝගයෙන් ජීවත් වෙච්ච ස්වදේශික සහ සාම්ප්‍රදායික මුස්ලිම් සමාජයේ පවා අතික්‍රමණය කරමින් මේ එන වැඩපිළිවෙල අනාගතයේ දවසක අපේ ජාතියටත් මේ අවිහිංසාවාදී ධර්මයේ අදහන බෞද්ධයන්ටත් වින කටිනව නියතයි. මේ ගැන වගේ වගක් නැතුව හැම මිනිස්සෙක්ම ඡන්දයක් කියලා හිතාගෙන තමයි මේ දේශපාලකව අපිට ප්‍රහාර එල්ල කරන්නේ. මේ ඇත්ත විදියට මේ රට ඇතුළේ සිද්ධ වෙන ආක්‍රමණය ගැන වචනයක් කතා නොකොට ඊළඟට මහා පරිමාණ ඉඩම් අක්කර 100ට 200ට 300ට වැඩි මහා පරිමාණ ඉඩම් තේ ඉඩම් ඇතුළු කොට විශාල ප්‍රමාණයක් අද කටාර් ආදී මැද පෙරදිග රාජ්‍යවල කුමාරවරු ඇවිල්ලා ඉතාම හොර රහසේ ගිලගනිමින් ඉන්නවා. ෆයිස මුස්තාප වැනි ඇමතිවරු ඒ පිටිපස්සේ ඉඳගෙන ඒවට උවමනා කරන වැඩපිළිවෙල ඉතාම ලස්සනට හදලා දෙනවා. මේක පරේක්වත් ඒ ගැන කතා කරනවාද? පහුගිය කාලෙම ටිකක් නිහඬව හිටියා. මාසයක් කමාරක් මේවා ගැන කතා කළ වැඩක් නැහැ. මොකද හිරෙත් ගියාට පස්සේ මහා කලකිරීමක් ඇති වුණා. ධර්මපාලතුමාට වඩා එහාට ගිය කලකිරීමක් ඇති වුණා.